කැපකොන්දේසි සපුරා තිබියදිත් උදාන උදානහර තියාගත් අයෙක් මහර ගැටුමෙන් මිය ගිහින් උසාවිය සමාව ඉල්ලනවා. විනිශ්චයකාරතුමා මහර බන්ධනාගාරයේ සිදු වූ කලහකාරී සිද්ධියෙන් මිය ගොස් ඇති එක් රැඳවියෙක් පසුගිය නොවැම්බර් 25 වෙනිදා මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඇප මත මුදාහරින අද ලයකු බවත් ඇප කොන්දේසි සපුරා තිබියදීත් බන්ධනාගාරයේ විසින් මුදා නොහැර සිටීම හේතුවෙන් මේ අවාසනාවන්ත ඉරණමට ගොදුරු වී ඇති බවත් ඒ පුද්ගලයාට එරෙහි නඩුව ඊයේ මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී අනාවරණය විය. නඩුව අවසන් කළ අධිකරණය එම මරණය සම්බන්ධයෙන් සිය කනගාටුව පළ කර සිටියේය. මොනවද මේ රටට වෙන්නේ? කල්පනා කරලා බලන්න. ඇප කොන්දේසි සම්පූර්ණ කරලා උස්සා නිදහස් කරපු ජා මේ රැඳවියෙක්ව තවදුරටත් රඳවාගෙන ඉන්නවා. මේ ජීවිතේට කවුද වග කියන්නේ? සංවේදී පාලනයක් ප්‍රජාතන්ත්‍රවාදී රටක තියෙන්න ඕනේ. අපේ දරුවෙක්ට මෙහෙම වුණා නම්, තමන්ගෙත් අපේ අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට මෙහෙම වුණා නම් කොච්චර හැංගින් බල වෙනවද? මේ සංවේදීකම අද මේ පාලනය තුල අපි දකින්නේ නැහැ. රජය මේකේ වගකීම බාර ගන්නට ඕනේ. ආයි මේ වගේ දේවල් නොවෙන්න නම් වගකීම බාර ගන්නට ඕනේ. දැන් මේ පවුල් වලට මේ ජීවිත වලට ඉසා අසරණ බවට පත් වෙච්ච මේ පවුල් වල වගකීම ආණ්ඩුව බාර ගන්නට ඕනේ. මේ වගේ කටයුතු ඉඳ තියන්න හොඳ නැහැ. පෞගේ ද බන්ධනාගාර සිදුවෙච්ච සිදුවීම් දිහා බලන්න. जीवित किया विनाश होना अभी दखिन बंदना मे बंदनागारी हिकोत् मनुष्यो की लखीन दैंग मिगुल ऐब गातने पत्तने पीसीआर वार्ता इल्व वेडी उवली गातने वेनो कुहमद मे वेडी उ पावचिका वेडी उवतिबुना मद्रव्य तीन ऐक लखीन कुहमद मद्रव्यान्नी मे वाकी मकबूद बारगा हिंसा मीट वाड़ा वाकी मक्तियन जनता वो उत्तर बंदी पुलवा पालने रटक तीन टोनी මට මතක් වෙන්නේ අර මිහිඳු රහතන් වහන්සේ ලංකාවට වැඩම කරපු වෙලාවේ දේවානම්පියතිස්ස රජුරවන්ට දුන්න ඕදන මොකද කිව්වේ අහසේ පියාසල කරන පාක්ෂීන්ට වගේම මහ පොළවේ ඉන්න සිව්පාවන්ට වගේම ඒගොල්ලන්ට ජීවිත ඒ ජීවිතවලට තියෙන අයිතිය තියෙනවා ඔබට තියෙන අයිතිය වගේම කියලා ඔබ බාරකාරයෙක් පමණක් කියලා ආණ්ඩුව එක තේරුම් ගත යුතුව තිබෙනවා තාරා මේ ජීවිත මේ මිනිසුන්ගේ ජීවිත අර අපි මීට කලිනුත් මේ වගේ සිදුවීම් දැකලා තියෙනවා මේ පාලනය යටතේ කී හිර සිරකරුවන් ජීවිත ඝාතනය වෙන හැටි නීත්‍යානුක නීතියේ ආධිපත්‍ය මේ රටේ තියෙන්න ඕනේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් මේ රටේ තියෙන්න ඕනේ ඒ වගේ බලන්න ඊයේ සිදුවෙච්ච තව සිදුවීමක් මොරටුවේ අර පදික වේදිකාවල වෙළඳාම් කරලා ජීවත් වෙන දුප්පත් මිනිස්සුන්ගේ breaking.lk